සුබ දවසක්. අද අපි බලන්න යන මාතෘකාව ඔබේ දරුවා ඔබට හිතන හැටියට එයාගේ ෆුල් පොටෙන්ෂල් එකට වැඩ කරන්නේ නැහැ වගේ හිතෙනවනම් ග්‍රේඩ්ස් මදි වගේ හිතෙනවනම් කුමක්ද කළ යුත්තේ? ඒ කියන්නේ එයාගේ එයාට ඔයා පියා හැටියට මම හැටියට තේරෙනවා මේ දරුවාට මෙච්චර ෆුල් පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒක තමයි ගාඩ් ස්කෝප් එක, දිව්‍ය පත්කඩ. ඒ වුණාට එයා වැඩ කරන්න ගියාම පාඩම් කරන්නේ මදි නිසා හරි අවධානය මදි නිසා හරි ඒක නිකන් මිස් වෙනවා. ඩ්‍රොප් ද බැටන් වෙනම. එතකොට මොකද කරන්නේ? පළවෙනි එක තමයි එතකොට කෑ ගහන්න බෑ. ළමයාට ඇප්‍රිෂියේෂන්, affirmation, accreditation, 3 A's. ඒක නිතරම දෙන්න ඕන. ඊළඟට හැම ළමෙක්ම විශිෂ්ට වන විෂයමාලාවක් තිබෙනවා. හැම ළමයම ගණිතයට සහ විද්‍යාවට දක්ෂ නැහැ. සමහර ළමයි දක්ෂ ආර්ට්, මියුසික්, ක්‍රාෆ්ට්ස්, ඩාන්සින්, ලැංග්වේජස්, භාෂාව යනාදී දේවල් වලට. සමහර ළමයි කවි වලට හරි ආසයි, පොයට්‍රි රචනා වලට. ඉතින් ඒ ළමයට ඉතින් මේ දෙව්පියා සාධාරණයිනේ, ගොඩ් ද ෆාදර් හරිම ෆෙයා. හැම ළමයටම දීලා තිබෙනවා යම් විෂයක්, ඒ එකක් ගන්න පුළුවන්. ඒකට ගොඩ නැගීම තමයි ප්‍රීතිය. එතකොට දේවචනේ කියනවා යහපත් දීමනාව සම්පූර්ණ දීමනාව කිරීමට දෙව්පියා සමග වැඩ කිරීම තමයි තාත්තගේ අම්මගේ ප්‍රීතිය. එතකොට දැන් ළමෙක්ට යම් තැනක හිර වෙනවා වගේ පේනවා නම් ගොඩක් වෙලාවට තාත්තා හිතනවා, ඒ කියන්නේ ගුරු මේ පේරන්ට් ටීචර් දවසටත් යන්නේ අම්මා. තාත්තා හිතනවා මේක අම්මගේ ප්‍රශ්නයක්, අම්මට බාර විෂයක්. දැන් මේ බ්‍රෝඩ්කාස්ට් එකට ඉස්සෙල්ලා මම තාත්තා කෙනෙකුට කතා කරා මේ ළමයින්ගේ මේ සබ්ජෙක්ට් එක ගැන. එකපාරට මේ තාත්තා කිව්වේ, ඩොක්ටර් අපි සංවිධානය කරමු අම්මලාව එක්කහු කළ මේ ගැන කියන්න. මම කිව්වන්නේ මගේ අදහස තාත්තලව එක්කහු කළ මේ ගැන කියන්න. මොකද්ද මූල ධර්මය? ළමයා හොඳින් දෙයක් කරනකොට ඒ බවුන්ඩ්‍රි එක ඇතුලේ ඒ හොඳ දේවල් අම්මා හොඳට කල්පනාකරණය කරනවා. ළමයාගේ සීමාවට ප්‍රශ්නයක් ආවොත්, අභියෝගයක් බැරි වෙනකොට, එතකොට සීමාව ජයගන්නකොට, next step forward, next step upward, ඊළඟ පියවර ඉදිරියට සහ ඉහළට, ඒක දෙන්නේ තාත්තා. ඒ පොඩි කාලේඳන්ම මේ ආభాෂය තියෙන්න ඕන. තාත්තගෙන් ඈත් හැදුණු ළමයා අර අභියෝගයට බයයි, ඉදිරියට යන්න බයයි, සම්මුඛ සාකච්ඡාවකට බයයි. එයාගේ ජීවිතේ නිකන් ලිඩ් එකක් තියෙනවා වගේ දැනෙනවා, වහල මිටි වගේ තැනෙනවා. ඒ ළමයාගේ ඇතුලේ තියෙන උස එළියට ගන්න තාත්තා එක්කහුවිය යුතුමයි. අම්මා කළ යුතු දේවල් තිබෙනවා, හાર્ට් එකේ බොන්ඩින් එහෙම අම්මා. හැබැයි අර ඩූ පාට් එක ආවම තාත්තා එකට එක්කහු වෙන්න ඕන. ඒ කියන්නේ අවුරුදු දෙකේදීත් මෙයා නැගිටලා ඇවිදිනකොට තාත්තා අතල්ගෙන යත් එක්ක ඇවිද්දොත් ඒක යට ලොකු ශක්තියක්. තාත්තනේ අර කියන්නේ මේ ට්‍රයිසිකලින් බයිසිකලයට පුරුදු කරන්නේ, මෙන්නත කරපු නැති දේවල් කරන්නේ, උඩක් පනින එක මුහුදු වෙරළට එක්කගෙන යන්නේ, ඒව තාත්තා. ඒ මොකද ඊළඟ සීමාව, ඊළඟ ඉදිරිය ඉහළ තාත්තගේ ප්‍රොජෙක්ට් එක තමයි. ඉතින් අපි මේකට එකඟ සිතින් එකඟ බෙමු. අර ළමයට දොස් කියන්න එපා, අර කඩුයි මේ කඩුයි කියලා. විශේෂයෙන් මේ ළමයා විශිෂ්ට වන විෂය හොයාගන්න ඕන. හිතෝපදේශ 18:16 කියනම ඕනෑම කෙනෙකුට දීලා තියෙනවා හොඳ වැඩක්, නිපුණත්වයක්. ඒකෙන් ඔහු රජු ඉදිරියට යන්නත් පුළුවන් කියලා. ඒ මූල ධර්මය අනුව අපි වැඩ කරමු. ළමයා විශිෂ්ට විය හැකි දේ ඒ අභ්‍යන්තර ආරෝහ පරණාය ගොඩනැගීමට තාත්තා දායක විය හැකි කෙසේද කියලා අපි තවදුරටත් බ්‍රෝඩ්කාස්ට් එකක් කරමු. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. මගේ අවසාන වෘත්තිමය පොසිෂන් එක හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් ෆාර්මකොලොජි ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එක. නමුත් මේක මේ බ්‍රේන් සයන්ස්, ළමයාගේ දියුණුව, බ්‍රේන් ට්‍රැක්ස් වාරප් වෙන්නේ කොහොමද, ඒව ඊට වඩා දියුණුවකට කොහොමද හදාගන්නේ කියන ක්ෂේත්‍රයට කියන්නේ එම්පැතික් ලර්නින් කියලා. ඉතින් මේ ගැන තව ක්ලිප්ස් ලබන්න කැමති නම් ඔබ මට වට්ස්ඇප් එකක් දාන්න 0774211511. ළමයෙකුගේ ශික්ෂණ ප්‍රශ්නයක්, චර්යා ප්‍රශ්නයක් ගැන මේ ඇවිල්ලා හම්බ වෙන අවශ්‍ය නම් ඒකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. මගේ සෙක්‍රටරිගේ නම්බරේ 0771512801. 0771 28 01. එතකොට ඒ වලට අපි චාර්ජ් කරන්නේ නැහැ.
මොකද මේක රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් හැටියට මම පටන් ගත්තේ. ඉතින් දැන් මේ තාත්තයි අම්මයි දෙන්නම එන්ගේජ් වෙලා ළමයාගේ අභිවෘද්ධියට වැඩ කිරීම සහ ඉස්කෝලේ එක්ක රණ්ඩු කරගන්න එපා. ටීචර්ස්ලා කළ යුතු දේවල් තියෙනවා, කළ හැකි දේවල් තියෙනවා. නමුත් ළමයාගේ අර බොන්ඩින් වලින් එන පර්ෂදය අත්තිමාරම එන්නේ ගෙදරදිනේ. අපි ගෙදරදි කරන්න පුළුවන් ප්‍රමාණය උපරිම ලෙස කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් මට වට්සප් එකක් දාන්න පුළුවන්. ආයෙත් බ්‍රෝඩ්කාස්ට් එකකින් හම්බ වෙන්නත් පුළුවන්. Thank you.